තන් සූ ලබතේ ප්ඥන් ප්‍රඥාව කෙසේ නම් ලැබගම්ද.ආයිබෝවන් සම්මා සම්බුදු සරනයි ඔබ සැමට. සදහවතුනි නිසාර ජීවිත සාරවත් කරන ශ්‍රී සද්ධර්මය ඇහෙන්න දකින්න තියෙන කාලයක උත්පත්්‍යය ලැබීමත් පරම දුර්ලභ භාග්‍යයක්. එහෙවූ භාග්‍යකට උපතින්ම උරුමකම් කියන බෞද්ධයන් වන ඔබාපසිියලු දෙනාම විවිධ මතිමතාන්ත්‍ර ඔස්සේ නොයා සැබෑ අථාර්ථවාදී දර්ශනය අවබෝධ කරගන්නට වෙහෙසෙමු මහන්සිවෙමු කියන ආරාධනාවත් සමගින් අදත් ජාතියේ බෞද්ධ නාලිකාව විදිහට. මේ ලාංකය මාධ්‍යක්ෂේත්‍රයේ හැරවුම් ලක්ෂයේ බවට පත්වුණු පරමාදර්ශී බෞද්ධ ආයතනය විදිහට බෞද්ධා නාලිකාව අදත් මේ සුපහන් උදෑස්සන බලාපොරොත්තුවෙනවා කතංසු ලබතේ ප්ඥාං, ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද මාතුෘකාාවෙන් පවත්වන ඒ සජීව වැඩසටහන ආරම්භ කරන්නට. අද දවසේදීත් මෙකී වැඩසටහන මෙහෙවමින් ඔබාප සේලු දෙනාගේම ප්‍රඥාවේ දෑස් දල්වන්නට. තමන් වහන්සේගේ දැනුම බෙදාහදා දෙන්නට නිබඳව ඇපවන කැපවන එදා පරම පූජනය දරනාගම කුසලදම්ම නාහිමි සමිඳන් පැවරූ වගකීම. අදදවසේදී නොපිරි හෙලා ඉෂ්ඨ කරන්නට වෙහෙසෙන මහන්සි වන. කොළඹහත ආර්ජීසේ නනායක මාවතේ ශ්‍රී සම්බෝධහි විහාරාධ හිපති. එගලන්තේ ලන්ඩ නුවර පලාස්ටෝහි ශ්‍රි සම්බෝධී බෞද්ධ භාවනා මධ්‍යස්ථානාධ හිපති ලංකාවේ ප්‍රථම ඉංග්‍රීසි දහම් පාසලව ශ්‍රි සම්බෝධී ඉංග්‍රීසි දහම් පාසලෙහි ගරු ප්‍රධානාචාරය දුරන්දර බෞද්ධ්‍යයා මාධ්‍යජාලය නම් වූ මේ ධර්ම සං්‍යිවේදන මධ්‍යස්ථානයහි. සභාපති ධූරීන අවසරයි පූජනය බොරලන්දයේ වජිරක්ඥාණ නායක ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පාදාභිවන්දනින් යුක්තව මේ මොහොතේ දී අප පිළිගන්නවා. සාධෝසාධෝසාධෝ. ගෞරෝණිය නායක ස්වාමි වහන්ස අපි මේ සජීව කතිකාව තුළ සංයුක්ත නිකායේ බන්ධන වගේ කෝසල සංයුක්තයන සූත්‍රදේශනාවන් පිළිවෙලට ගෙන එකනෙකට ගෙන. ඒවා රසවත්ව වගේම හරවත්ව අපේ සදැහැවතුන් හමුවේ විග්‍රහ කරනණෝවබවහන්සේ. ඉතින් අද දවසේදී සංයුක්ත නිකායි කෝසල සංයුක්තයේ බන්ධන වගේ සඳහන් යංඥ සූත්‍රය තමයි මාතෘකාකර ගැනමින් ඒ පිළිබඳවයි ගෞරෝනීිය නායකස්වාමින්න් වහන්සේ අපට පැහැදිලි කර දෙන්නේ. නායකස්වාමන් වහන්ස කොසල් මහා රජතුමන් එදා ඒ මහා රාජ්‍ය පාලනය කරන අවදයේ. දයිවක්ඥයන් විසින් සඳහන් කරන්නට ය දනා බිලිපූජාවක් පවත්තුමින් මේ රජතුමන්ට සෙත් ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට අවශ්‍යයි කියලා. ඉතින් මේ පිළිබඳව තමයි මේ සූත්‍ර දේශනාව තුල්ල දිගහැරෙන්න්නේ ඒ පිළිබඳව කතා කරන්නට කලියෙන්. පළමුකොට වහන්සේගෙන් දැනගණට කැමති මේ සූත්‍රය, යංඥ සූත්‍රයේ නමින් හඳුන්වන්නේ ඇයි කියන කාරණාව අවසරයි නායක ස්වාමින් වහන්ස. කවරුණය පූජනය මහා සංගරත්ය සරයි පිනතුන කාල වෙලාමත් එක්ක අදාපි සාකච්ඡා කකිරිම්ිට බලාපපුරොත්වන සූත්‍ර දේශනාවතමයි පෙසහන් මතක් කලාගේ යංඥ සූත්‍ර දේශනාවම. තොට යං්ඥ කියලක යන්නේ යාගය කියලකෙනෙකයි තකට යාග හෝම පැවැත්වීම කිය හ ප්‍රසිද්ධයි යාග පැවැත්වීම කියලා කියක. එතවට සාමානෙන් අර බලිබිලි පූජාවන් සිද්ධ කිරීම කියලා පි කියල. ති මෙතන්ද කොසරතතුමා විසින් සිද්ධකරටේ දුනේ මහා යාගය ඒ යාග හරියට මේරි බිහිසුුණු යාගයක් සත්්‍යයන් එවිදිහට බිල්ලට තබාග බිලිපූජාවන් සිද්ධ කරල තමයි මේ යාගේ මේ ආකාරෙන් පත්තුවන්නට කොසරජතුමා සංවිධානය කළේ මෙහා සම්බන්ධ තවත් කතා ප්‍රෘතියක් ඇතනම තියෙනවා. ඒ කතාපරෘත්තිී ඉතා දීක කතාවක් තකට අපි තවත්දිනය එකේ කතා පෘතිසිීපත් කරන්න කැමතික් එකට හේතු තමයි විසෙසිං අටුව අදේශනාව තුළ පිටු ගණනාවක ඒ කතා ප්‍රෘතිය සඳහන්වෙලා තිය.. ති කාලය වෙලාවත් එක්ක අපි අද සූත්‍රදේශනාවට අවධහන යොමු කරලා. සූත්‍ර දේශනාවතුලින් මතුවන ධර්මකරනු විග්‍රහකිරීමට අපි මේ කාලය. යුදා ගැනීම ඉතාටිනවා කියලමං හිතනවා. ඉනිසා සහන් වතක් කලා වගේ යඥ නමින් හදු නන්ට හේතුව තමයි එයාගය කියල කියනක තමයි මේ සූත දේශනාවේ එවිදිට මාත්‍රකා බෞට් පත්වෙලා යෙන නායක ස්වාමන් වහන්සේ ඇත තීතේදී පමණක්ටවේ අපි මෑත කාලයේදීත් මෙන්න මේගේ බිලි පූජ මහා සත්ව ඝාතනයන් සිද්ධ කරලා. හැමෝට මාශිර්වාද කරනවා කිය මිත්‍යාව දකිනෝ. ඉතින් අපි සූත්‍රදේශනාවට අනුකූලෝ අදදවසේදී සාකච්ඡා කරද්දිී මේ කතා කරන යාග එදා කොහොමද සංවිධාන වෙලා තිබුණේ. සූත දේශනාවට අනුව සහන් මේ විදිර සඳහන් වෙනවා. එකල්හි පසේනදී කොසුරජතුමා මහා යාගේකට එළව සිටියා. පන්සීයක් ග පන්සීයක් නහබූදයි එකනේ ගොන්නුන් සහ හිළඟට තවත් තරුණ එවිදියට ගොන්නු මේ විදිහට ඊළඟට පන්සීයක් නැහැබියෝද පන්සීයක් එතකට අ ඒ සත්තුවයන්ගේ ඒක බයස් පිළිවලට තමයි මේ සත්තුවයෝ ගාල් කරලා තිබුණේ ඊඟට පන්සීයක් එලෝද පන්සීයක් තිරලෝද යාගේ පිණස තැබ ඇර බඳවන්න ලද්දාහුවත් තකට කනුවල ගැටගහල හිටිය මේවාගේ පන්සිීයක් පන්සියක් ගවයන් සහ එලුව ඊළඟට ඔහුගේ දසයුව දසයෝය කියා හෝ දූතයෝය කියා හෝ කම්කරුවෝය කියා හෝ යම් මේ නොෙක් නො කෙනෙක් වෙත් නම් ඔහු දනුවමින් තැතිගත්තා හු බියෙන් තැතිගත්තාහු කඳුලු වැැකුණු මුහුණු ඇත්තා හෝ දඩමින් පිරියම් කෙරෙත් තකොට මේ සත්තු බලාගත් අයි හිටිය නිසා. සත්තු බලාගත්තයේ සත් තැන් හරක් බලාගත්තයින්නවා එලෝ බලාගත්ත ඉන්නවා විශහල පිරිසක්නේ ඒ විසාාල පිරිස්සකුත් දැම් බයිවෙලා බලාගරී න මකදමය කරන්න කියලා එතුළ ඒ පිරියම් කරන මේක නිදහස් කරගන්න කොමොද කියලා ස තැලසුම් කරගෙන හිටියේඉතිං මේ තැතර ලොකු බයකින් හිටියේ දැන් සත්වයෝ මේ විදිහට හතනය කිරීමම් සම්බන්්ධයෙන් එතකොට තමන්ගේ ජීවිතය පිළිබඳව තවදා දාහනමක්තිීනවත කොට නැද සත්තුමන්නකොට තමන් බොහෝමවිහෙස මහන්ස වෙලා ඒවාගේම බොහම ආදරියෙන් රැක බලා ගත්ත සත්තුන් ද මේ ගාතනය කරන්න ති රජතුමාට මේ විදිරි සත්තුන් සත්තු ගාතනය කිරීම ගාතනය කිරීමක් කරනවා නම් ඒවගේම මේ ඒ හැමදිනාමත් දසදාශය පවා මේ දනුවමට දනෝමට ලක්වේ කියලා ඉතාම බියකින් තමයි පසුවනේ මෙවැනි අවස්ථාවක මේ අවස්ථාව දකිනවා ඉක්බිති බොහෝ භික්‍ෂුවෝහෝ පෙරවරු හැඳ පෙරව පාසිවුරුගෙන සැවැත්නූරට පින්ඩු පිණිස පිවිසියා. භික්‍ෂුන් වහන්සලා බොහෝ දෙනා වහන්සේ නමක් පාසිවුරු කැන පාත්‍රයේ සහසිවුරු සූදානං කරගන දැම් පාසිර සූදාන හැඳ පෙරවගන පිණඩපාතිය වඩිඩ සූතානන් වෙලා. සැවත්නුවර පිඩු පිණිස හැසිල පසුබත්ත පිණඩපාතින් වැලකු නාහු භාගවතුන් වහන්සේ කරා එලබුණ එතකොට පිඩපාතය වලඳලා අවසානයේදී භාගවතුන් වහන්සේ දම් සභහ මණ්ඩපෙට එකතුවවා මේ මික්ෂුන් වහන්සලා දම් සභහ මණ්ඩපෙට එක තුුණා. එල භාග්‍යවතුන් වහන්සේ වැඳ එකක් පස්සක හුන්හ. ිත්මස කොහොන් ඒ භික්ෂූහු භාගතුන් වහන්සේට තෙලසැල්ල කළහ භාගතුන්හසේ මත්මතාක් කළ. මෙහි පසේනදී කොසුරජතුමා මහායාගේක ටෙළඹුණා. අපි දැක්කා අප ආරංජ වනා කොසුරජතුමා මේ විදිහට මේ ව්‍යාගයක් සංධානය කළතියනවා. අපි දැක්කා මේ සත්තු මේ ගවයෝද එලෝද ඒ වයසීමාවංගල විදිහට ධාතනය කරන්න සූදානන් කළ තියෙනවා කියලා. ඉති මේ විදිහට තමයි ඒ යාගේ සංවිධානය කළ තිබුණ එතකොට ඒ ස්වාමින් වහන්සේලා දැක්කාර දසදාශයෝ පවා ඒවගේ මෙ හරක් ගවයෝ එලුවෝ බලාගත්ත දෙසිදස් කම්කරුවෝ පවා මේ විදිට බියෙන් පසු වෙනව තමයි භික්ෂුන් වහන්සේලා දැක්ක සහහමයි නායක ස්වාමිහන් සි හුගේ සූත්‍රදේශනාවන් පිලික්සල බලද්ධ කතාකරද්දි. කොසොල් මහා රජතුමන්ට මේ ධර්මය පිළිබඳ තිබ්බ යහාවාදී අවබෝධය පිළිබඳව සාකච්ඡා කළ ඇතුමන් ධර්මය සමඟ නිතරම ඇසුරු නිසුරු කරමින් විචක්ෂණ ශීලීව. තමන්ගේ කරුණුවලට භාග්‍යවතුන් වහන්සේ හමුවෙහි පිළිතුරු බලාපොරොත්වමින් ඒ පිළිබඳව විදිහ අබධයක් ලබාගත්ත කියන කාරණාව අපි කලින් අහලා තියනවා. හැබැයි මේ සූත්‍ර දේශනාවට එද්ද අපිට දකින්න තියනෝ. එතුමාද යම් කිසි මිත්‍යාදෘෂ්ටියකට අහුනාදෝ කියන සැකසංකාව අපේ හිතෙත් ජනිතයනෝ. ඒවිත රක්න වෙයි මේ කාරණාව අබිමවෙහි. සියල් සර්වක්්‍යතාඥානයෙන් දකින සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේ. යාග ස නොකළ යුතු යාගේ ආදී වශයෙන් පැහැදිලි කිරීමක් කරනවා කොසොල් මහා රජතුමාන්ට අපි කැමති ඔබහන්සගේ නේ පිබදෝදන ගන්නට ඔසන්න කරුණු සියල්ලක්ම සඳහගෙන ගාථාවලි එතකොට බහගතුන් වහන්සේ දේශනා කළා මෙතන්දී යාගේ කියලා කියනකොට හොඳ යාගත්තයනවා නරකයාගත්තියන. එතකොට ඇතින්දී යාගේ කියල කියන්නේ යම්කිසි එවිදිට පරිත්‍යයාගයා යාගයක්න යම්කිසි දීම එතකොට දන්දීමටත් මේ යාග කියල කියන වචන යෙදෙනවා. යාගේ කියල කියන්නේ දීම කියල කියන. ොට දීම කියල කියනකොට පරිත්‍යයාගේ කියල කියනකොට දැ මෙතෙන් ද යෝදාගත්ත දේ තමයි ඒ මිති්‍යා දුෂ්ටික යම්කිසි යක්ෂයන් යම් ප්‍රේතියන් වගේ අය ඒ අයි සතුටු කිරීමම් සඳහා ඒ අයි සතුට කිරීම සඳහ තමයි අර අපි අපිහිතනවන කල්පනා කරනවාන මේ ඒ සත්තුන්ගේ මස් අනුබහෝ කරලා නැද අමුවමුවම සත්තුන්ගේ මස් අනුබහෝ කරලා එවිදිහට ජීවිකා පවත්වන මහා යක්ෂයෝ කියලා අපි හඳනානේ අන්න ඒ වගේ අයට මේ ඒ ඒ අයිගේ කුස්සගිනි නිවන්ඩ ඒ අයගේ ඕනෑ පාකංවි සන් සිදුවන්ට තමයි මේ හිවිදිහට සත්ව යෝදාගන සත්යන් සත්ව යෝදාගන බිලිපූජාවන් සිද්ධ කරලාවිදියට කටයුතු කරන්න තින් බිලිපූජාව වැනි යාගේයන් බුදුරජාණන් වහසේ අනොමත කළන ගේ තතාවත් පැත්තකින් හර යාගහෝ පැත්වයි කියලා කියනවා ඥාතින් සතුරු කරන්නමග ඥාතින් සතුටු කරන්න තරමියගී ඥාතින් යම්කිසි අභහව ස්ථානවල උත්පත්තය ලබල ඇති එහෙමනැත්ත එවිදියට සැප සම්පත් අඩුඒ අයි ජීවත්වන ඇති කියලා කල්පනා කරලා ඒ අයට පරලුව වසයෙන් සතුරු කිරීම සඳහා ිය තැනක කොතනහරි උපත්ති ලබපු තැක ඉඳගෙන ඒ සතු වෙන ඇති කෙල හිතලා නො එෙක් විදිහේ යාගහෝම පොත්තලති. සමහරවෙලාාවට ඒ අය එවිදිට ජීවත්තුලා ඉන්න කාලේ බොහෝම රසදේවල් ආහාරපානදී කැවිලි පෙවිලිද ஆහාරපානද සමහරවලාාවට ඒදේවල් ඉතරක්නවී මස්මාන්ස් පාස කැමතිදේවල්. ොට ඒදේවල් තමයි මේ එවිදිහට සමහරලාට විශාල වසයෙන් අපි කියන්න අර පෙරේත ප්‍රේතු ගොටු කියලා කියන්න පිම නේද. තකොට ඒවා හරියට එවිදිට දුර්ගන්ධ හමන විදියට සමහර වෙලාවට. දුර්ගන්ද හමන විදිහට ැයි එතකොට සාමානයෙන් ඇත්තටම මස්මාන්ස්වල සාමානින් සුවන්ද ඉදි නෑහැෙන නේද. චත්චන කොට හරිේ ඔයන කොටහට සුවඳක්කෙන් නෑන. ඒද සූඳගල් සුවදවත් කරන්නන අපි සුවඳ දෙේවල් ල එකතු කරන්නේ. නේද කුරුන්දෝ ඉළඟට කරන්ද මුංගෝ මේ කරාාවු නැටි මේවා ධාරය සූදව දන පහේ දාල සුවඳවත් කරනවාන. එතකට ඒ සුවඳවත් කරන්නේ මේවා ප්‍රියමනාව බවක් නැති නිසානේ ඒ ති පියමනාපබවක් නැති නිසා. ඒේ රසේතවටිකක්. වැඩි කරගන්න සූදතාවටයක් වැඩි කරගන්න යොදන්නේ ඉතින් මේ විදිීර බලන්නකොට අර යාගුහුම් පැත්වීම සහෙම කරනකොට මේ දේවල් අම අමුවේම පුච්චලා නේද ඉක්දිහට පිළියල කරලා තමයි ඒ ඒ පරලෝගිය හයි සතුරු කරන්න උත්සාහ කරන්න ඉතින් තවත් පැත්තකින් අර තවත් පැත්තකින් ඒ හොඳ අය තමන්ගේ ඥාතීන් ඥාතීන්ට තවත් අර යක්ෂයෝ ප්‍රේතියෝ කරදර කරයි කියලා. ඒ උත්පත්තිල් ලබල් ලබූ දැන්වල ඉඳගෙන. දැන් සමහල්ලාට බියට පත් කරන්න පුළුවන්. සමහරලාට කරදරට පත් කරන්න පුළුවන් පීඩාවට පත් කරන්න පුොුවන් කියල හිතලා. ඒ අය සතුරු කරඩක්. අරයි ඒ අභාාව්‍ය ස්ථානවලින් මුදවාන්ඩ අභව්‍යඉවිදිහට ඒ. අවස්ථාවල්ලින් මුදවන්න තමයි මේ විදිී කටයුතු කරන්න එකනේ යාගහොම් පැත්වීම වසේ සමහලත් මේ අඳින්න පලදින්න කැමතිදේ වල්තිී ඕන පරිහරණය කරන්න කැමතිදේ වල්තිී නන්ෙම. ඒ දේවල් වලක් කපලා පොලොේ වලක් කපල වලරනවා එමනත්න්ඒ අර බොහොමුදානය කරන වෙලාවටම බොහොමුදානය කරනවා. එමනත් දවන වෙලාෝටම අර ඇදුම් පැළඳුම් හිදවලුත් ඔක්කෝම මේ දැවීමට පත්කරවා ගිනි ගොඩව ගහවා ඒ දැවීමට පත්කරවා. අන්න එතකොට මේවා පොලෝට එකතුවෙයි එන්ට වායිගෝලේට එකතුවෙයි කියල හිතලා මේවාගේ මේ හරීම මිත්‍යා මත පිංචාවක් කියල කියන්න පේ නැතිදයක්නේ වි්‍යාව පේ නැති. මේ කොහෙදගේ කෙලා දන්නෙත් නෑ ඇ පේෙන් නෙත් නෑ. ඉතින් සමහරලාට මේ මේගී ඥාතින් සතුටකව පිබඳව යම් යම් ඒ විදිහට මේ යම් වැරදි විදි ජීවිකාවන් පවත්වන ඒවට අනුබල දෙන්න ඒට උපකාර කරන ඒවා පිළිබඳව වරනා කරන සමහලට දයිවත්යෝ ඉන්නඒ. ඒයි කියනද යහල තමයි මේයි කටයුතු කරාම. තින් එතකොට ඒIයි ඒIයිගේ ජීවිකා පොවත්වන්නේෙත් මේ වැරදි මතිපත්්‍යන්තර අවිදිට අනෙත් අයිගේ ජීවිත වලට එකතු කරලා. ඉතින් කොහොම හරි බුදුරජාන්සි දේශනා කළා අරවිදිහට බිරිිපූචාවල් සිද්ධ කරලා හරි එහෙම නැත්තං ආහාරපාන, ආදහිවිදිහට වලලා හෙමනත්තන් ගින්නට එකතු කරලා අන්ඳන පලිදින දේවල් ඒ වගේ ඇතරම වර්තමානීත් ඉන්දියාවේ වගේ දේවල් දකිනතිය එකැන සමහරලාට බොහෝම මේ වරිනා කියන වස්තුූ. වටිනා කිය දේවල් නිවසේ තියෙන වටිනා කියන දේවල් පවා ඒ අය මොකද කරන්න මේ වලක් කපල අර දේහත් එක්කම වල්න දේහත් එ ආනම එහෙම සිද්ධ කරන අවස්ථා ඒවගේ සිරිත්විරිත් තවදුරටත් මේ ඉන්දියාවේ අපට දකෙන් ලැබෙන වර්තමානය. ති එනිසා එවැනි දේවල් වලින් පර්ලෝගියාය සතුරු කරන්න පුළුවන්කමක් නැහැ. එහිදීට පරල සතුරු කරන්න පුළුවන් පුළුවන්කමක් නැහැයි කියලා හතුන් වහස තමයි දශනා කළය. මියගී ඥාතින් සතුටු කරන ආකාරය. එයගේ ජීවිත සූපත් භාාවයට පත් කරන ආකාරය පරලොවසින් පින්හනු මූදං වන විදිහ බුදුරජාණන් වහන්සේ තමයි නිවැරදිවම දේශනා කළේ. එති අපි දන්නවා මියගිය කෙනෙක් සතුට කරண்டන ජීවත්වෙලා ඉන්න සතුටුයඩුවන. නද ඒයි මොකද. බොහෝම ආදරයෙන් සාභහරයා වසයංහරි දෙමාපියන් වසයංහරේ ඥාතිී හිති මිත්‍රාී ප්‍රසයං හරි සහෝදර සෞෝදරයන් විදිහට මේවිදි බොහෝම අවශ්‍යදේවල් පෝමාහරු කරගන දුකට සැපට හිවිදිහට මැදිහත් වෙලා ඒඒ අන්‍යඕනු වසයෙන් සතුට ජීවිතය කතකරපු අය සදාකාලිකෝම හැර දාල යනකොට ඒ අය දුකක් ඇති කරගන්නවානේ මියගියාය ජීවතු ජීවතුන් අතර ඉන්නයි ගන දුක්කෙනවා නේද. තර ජීවත්වෙන අය මියගියය ගැන දුක්කෙනවා අනන වසෙන් ඒ ආකාර දෙකම සිද්ධවනවොන්ම එතකොට මේ දෙපිරිසම සතුට කර සතුටෙන්ව. දෙපිරිසම විදිට ජීවිතය සතුටු කරගන්න කොහොමද කියනකාන තමයි බදුරජාන්ස දේශනා කළේ. ඒ සඳහා ඒ සඳහා සිදුකළ සිදුකරන්න පුළුවන්කම ලැබෙන කරන්න පුළුවන් යාගයක් තියෙන ඒයාගේ තමයි දානය කර මුදුරන්සිදේශනා කළෙම. එතුර දානය කියලා කියනකොට ඒ මේගිය ඥාතින් සතුට කිරීම සඳහා ඉස්සල්ලාම තමන් සතුට වෙන්නට ඕන්න තමන් සතුටක් ඇති කරගන්න ඕන්ු ඒ සතුට තමයි පිනක් විදිහට අනෝධන් කරන්න පුළුවන්කම ලබෙන අනිත්තායි මං මේ විදිහ පින්කමක් සිද්ද කළ සතුටුණ ඒ සතුට සිත් අනුමෝදං වේවා කියලා ඒඒ පල්ලු වසින් සතුු භාහයට පත්තිනවා. දැන් ජීවතුන් අතර ඉන්න අය මේගේී ඥාතිී ගැනම් හිත හිතා අනේ කොහේ ගියාද දැන්නොහි ඉපදුනාද දන්න ඔය ඔය තත්වේ නෑකක් සස් මේ දයිවක්ය වලගට කියලා බලන්නත් යනවා එතකොට මලගිය අය කතාරම තැ නොත්තේ නවා හෙමයි ේද අන්නේ විදියට. හෝමහරි බුදුරියයා බුදුරජාන්සි දේශනා කළේඒමියගේ ඥාතයෙන් සතුටු කිරීම සඳහා පින්කන් සිද්ධ කරගන්න දන්දන්න සීෂ සමාදාග භාවනා කරන්න එතකොට දන්දීම පිළිපඳව යාගයක් විදිහට බුදුරජාන්සි දේශනා කලාා ඒයාගේයන් තමයි ඇතකොට ධානය ප්‍රභේත තියනොන්ද න අපිට ආහාරපාන දන් දෙෙන්න්න පුළුවන් ඇදතුම් පැ දම් දන්දෙන්න්න පුළුවන් එඒවගේම යානවාහන දන් දෙන්න පුළුවන් නේද මේ ආකාරෙන් ජීවිත ජීවිතයක් ගතකරන්න ජීවිතයක් සතුටීමට සඳ සතුෙන් ජීවිතය ගත කිරීම සඳහා අවශ්‍ය කරන හැම සපසම්පතක්ම එවිදිට අනත් අයට පරි්‍ය පරිත්‍යාග කිරීම තුොලින් සතුර ඇතිකරන්න පුළුවන් කමති නවා තැබුදුරජංසි දේශනාන් කළේ පූජා බුද්ධයෙන් අපිට දන් දෙන්න පුළුවන්. නගද්‍රහා බුද්ධියී ඉවිදිරි දෙන්ට ොළුවන් ඒවා ආකාර දෙකම සිදගන පුළලන්. ත පූජාබුද්ධියයෙන් දන්දීමත් එතුට බුදුරජාණන් වහන්සේලා පසේ බුදුරජාණන් වහන්සේලා මහරහතන් වහන්සේලා තු මහා සංකරත්නය අරමුණු කරගන එවිදිට පූජාබුද්ධීෙන් අපි දම්පිරිනමනු එවිදිර කරන්න පුළුවන්. ඒළඟට යම්කිසි අසරන අයට. එහිවිදිට අඩු පාඩුකං ඒවගේම ඒයට අවශ්‍ය කරන ජීවිතය ගත කරන්න අවශ්‍ය කරන හැම අඩු පහඩුවක්ම සපුරන්න්න පුළුවන්කම තියෙනවවා පුළපුලුවන් හැටියට නේද. ඒ පුළු පුළුවන් ැඒ ඒයට අවශ්‍ය කරන දේවල් ලබාදීමත් ඒ අයි අවශ්‍ය කරන දේව සම්පූර්ණ කිරීමත් ධන හැටියට අ අනුග්‍රහයක් හැටියට අපිට සිද්ධ කරන්න පුළුවන්කම තියෙනවා. ති කොටම්ම ඒයට වචනයකින් හරි පකාරන්න පුළුවන්න්න. යම් දුකට පත්තලයි වෙලාට යම් වචනය හරි අස්වසිල්ලක් ලබාදන්න පුළුවනම් ඒක දානයක් හැටියට තමයි බුදුරජාන්සේ දේශනා කළ එහෙමයි. ති ඒ දානය අන්තම එතකොට සම්යක් යාගයන් හැටියට බුදුරජාණන් වන්සේ දේශනා කළේ එ. නාඒක ස්වාමන් වහන්ස ඉතාම වටින කාරණාවක් මේ අද අපි සාකච්ඡාවට බඳුන් කරන්නේ. ති්‍යා දෘෂ්ටිය හමුවේ විධ යාගහූම පවත්වමින් බිලිපූජා දෙමින් මහා බිහිසුණු ක්‍රියාවන් වලන එරත වනවාට වඩා සම්යක් දෘෂ්ටියයහි පිහිට නැතිබැරි කෙනෙක්ට දානයක් ලබාදීමඒ වගේ මහා සංගරත්නය විශයහි සපිරිකර සගත දක්ෂණාවන්නාදය පැවැත්වීම කොයි තරම් අගනයද කියන කාරණාව තමයි මෙහිද අපට පැහැදිලි වෙන්නේ නායක ස්වාමීන් වහන්ස අපි මීළඟට කතා කරමු මේ මේ වගේ කාරණාවන් වලට. යම්කිසි කෙනෙක් අදහන ආගම ඒ සදහ අනුබල දෙන්නට පුළුවන්. අන්න ඒ විදිහට විධ පිලිපූජාවන් පවත්වන්න මේගේ මිත්‍යා දෘෂ්ටි ක්‍රියාවල නිරත වෙන්න. යම්කිසි ආගමකින් අනුබල දෙනවා වනාට ඒ කනාට මෙලොවෝ පරලෝ වශයෙන් ලැබෙන පරිහානය පිළිබඳව. අපි කැමති උබහසේකෙන් නගන්න. ඕ සහන සමහරලාට දැම්මෝ මෙලෝකේ තියන මේ පවතින ආගං. නොක් විදිහයේ ආගං පවතිනවානේ මෙෙමයි. එතකොට තවත්වෙලාකදැන් ඇතුට මේ ආගම කියල කියීන වචනය අපිට ඇහනකොටම මතක් කරට ඕනේ බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාල මේ ශ්‍රී සද්ධරමය සමහරවෙලාවට ආගමක් හැටියට දක්වන්නට ආගමක් හැටට හඳුන්ුවන්න කැමති නෑ එහෙමයි දයක ස්වාවිාස මාහසතුව මේ යම්කිසි ගණනය කිරීමක් තියෙන ලෝක ජනගානය බිලියන හතයිදශ මාට. ෝක රටව එකසි අනුහයක් තියෙනවා ලෝකයේ ආගම්තියනො හාරදහස් දෙසීයා එවගේ භාෂාවන් කතා කරනවා ලෝකයේ හයදහස් පන්සීයා වන්න මේ විදිහයට දත්ත සටහනකුත් තියනවා ලෝක ආගම් හාරදහස් දෙසයක් අතුරෙන් මේ සම්බුද්ධ භාෂිතයේ මේ අතර්ථවාද දර්ශනය අවබෝධ කරගන්නට ලැබීමම ෞද්ධයන් වුවන අප මහස්වසිල් ලක්නේ දන කස්වාමිනාන්ස ු සහ ැතරමදයි ඒ කාගක් තවත් කොටස් වට බිරවන නේද එහම ආගන් සමහර නිකායන්ට බෙදලා නොයකි දිමති නො ති මෙහෙම බාලගොට එක වික් එක විශ්වාසයන් පදනම් කරගෙන තමයි ආගමක් එවිදිට මේ ලෝක පවතින්නේ ති මං මතාක් කළේ මේ සමහර ස්වාමින්නහන්සලාත් සමහර වෙලාවට උගත් අය ඇතර උගත් බුද්ධිමත්තායේ මේ ආගම කියලා කියන වචිනය ගොඩක් කලාට මේ බුදු දහමට කියන්න කැමති ඇති. ඒවගේ මේ පහුගේ කාලේ ඉතාම ගොඩාහක් දුරට කතා බහට ලක්වුණා මේ ආගම සහ දර්ශනය කියල කියන වචනයද එතකොට ඇත්තරම් මේටවාේ සඳහග නම ආගම කියලා කියන වචනය ඇත බුදුදහම ආගමක් හැටියට සල් කනවා ආගම කියන ව නිවරදි වශනයක් එතුට ආගම කියල වචන මේ අදහස තමයි මේ පැමිණෙන්න්න කියලා කියනකට ට අපි ගමනය කියලා කියන්නේ නේද මේ එන්න බලන්න කියලා කියනක ඒහි පස්සක කිය කිය ඒදේම තම මේ කියන්නේ ො පැමිණීම කියලා කියන එක ඊරඟට අපි ගත්තොත් හෙම දර්ශනය දැකම කියලා කියනෙනේ පර බුදු දහම එක පැත්තකින් ආගමක් හැබැයි ඒ ආගම තුළ මේ නිවැරදියක් තමයි තිය ආගම කියලක් සලකන්නේ ආගම කියලා විශ්වාස කරන්නේ නිවැරදියක්. එනිසා නිවැරදිදයක් නිවැරදිදියක් ස්‍ය සත්‍යය සත්‍යය දකින්ඩ එන්ඩ කියලා කියන්න පැකිලීමක් ඇති කරගන්නඩ අවශ්‍යනෑ එහෙ නේ පැකිලීමක් ඇති කරම අවශ නැහැන තොටත් මෙතන තින සත්‍යය ඒ සත්‍යය ඇවිත් බලන්න කියලා කියන කියන එක කියන්න තුට ආගමක් කියලා කියන්න කවුරුත් බඩ බයිවෙන්ඩ උන්න. ඒ ඒගේ ම තු මේ තුළ තියෙන සක්්‍යයක්මයි කියලා දකින්ද මේ තුළ තියනෙ නිවැරදි දර්ශනයක් කියලා කියන්නත් කවුරුත් පැකිලීමක් ඇති කරගන්න වශන හැඒ ඒක පැහැදිලිව බුදු දහම තුළ බුදු දර්ශනය තුළ සඳහන් වෙනවා. ඒ වගේම දැම් මතක් කලේ මේ ආගම් ගැන ආගමකින්ම කියනව නම් පෙන්නුලා දෙනවනම් මේ සත්ව හිංසනය හෝඒගේ දැම් මෙවැනි සත්ව ගාතනය හෝ සත්ව හිංසනය සත්ව ගාතනය කියලා කියනෙක එකට අනුබල දෙනවන ආගමකින් ආගමකින්ම අනුවල දෙනවන යම් කිසි දඩුවන් ක්‍රමයකින් හරි නේද. වරදක්කලහාම ලබාදන දඩුවමක් හැටියට හරි. සමහර වෙලාවට සත්වයන් මේ ලෝකයේ අනිත් සත්වය පිදලායින්නේ මනුසත්්‍යයාගේ ආහාරය පිණිස. එහම ගොඩක් අප ය ප්‍රසිද්දාාගං වල සඳහන් වෙන්නේ ප්‍රසිද්දාගන් වල සඳහන් වෙන්නේ ඒ සාාසෝරය කියලා තියෙනවා කියල තියෙනවා කියලා කියනවා ඒ සාස සාසු කිවද කොහොවො දන්නේ හ එහෙම කියනවා මේ ලෝකේ උපදන හැම සත්වයෙක්ම මනුෂ්‍ය සත්වයාගේ ආහාර පිණිස් තමයි දෙවන් වහසේ මල තියෙන කියලා ඒ අන්න ඒවගේ තත්ත්යක් තමයි තියෙන්නේ. තින් එතේන්දි අර අපි දැකල තියනො මේ පූංචි කාලේ ඉඳලම ද පුූංචි කාලෙදම සාමාන්‍යෙන් කතාබහ කරන්නට එම නැත්තං යම් කිසිවි සත්වයක් කියලා හඳුනාගඩ සත්වයෙක් කියලා හඳුනාගන්න පුළුවන් කාලේ ඉඳලා කියල දෙන්නේම ඒ සත්තුූ සතු සත්තුන් විනාස කරන විදිහ. එහමතන් ඒ සත්තු ගාතනය කරන විදිහ. ඒ සත්තුන්ට හිංසා කරන විදිිය. ඒ සත්තුූ ගාතනය කරන විදිිය. ඒ සත්තු ගාතනය කරලා ආහාරයට ගන්න විදිහ තමයි.ඒ විදිට ඒ ගොඩා කෙලාවට ආගංවල කිය. පහළමු කොටස කියවෙන්නේ. පහළමු කොටස කියවෙන සමරාගංග තිීනවා. ඒවගත් බුද්ධිමත්තායේ පිළිගන්නෑ සත්ව ගාතන කියල පිළිගන්න නෑ. ඒ වගේම පිළිගන්න ඇති කොටසුකුත් ඉන්නවා පිළිගන්න කොටසකුත් ඉන්නවා. ඉති ඒ නිසා මේ සත්තු යෝ කියලා කියන අනිත් සත්තු මරණයට පත්කිරීම පත්කයමු තුළින් එක විපාකවවිදිහයට කවදාහරි තමන්ටත් ඒ විපාක ප්‍රතිපාකයක් හැටියට හුණන දෙන්න සිද්ධවෙනවාහ කියලා තමා කරා ලඟාවෙනවාය කියලා කිසිවිලාවක මේ හිතන්න කල්පනා කරන්න එහෙම ඒම හිතන්න තරම් ඒයාගම ඒ ආගමින් උගාන්නලා නෑ පුරුදු කිරීමක් නෑ ඒක තොකට ඒ ආගමේ දර්ශනයක් නෑ නේද දර්ශනයක් නෑ. තින් ඇතර ඇවිත් බලන්න කියලා කියන. ස්වභාවේ හරි එම තමයි දර්ශනය හරි ඉතා වැදගත්මදී තමයි කවරුවක් කියනදී පිළිගන්ඩ එපා. දදහම තිය එක උදධහමේ දුරාශ දේශනා කළයකන නේද. මම කියලකි මම කියනෙකත් පිළිගන්නට වශය නහැ ඇවිත් බලාන්න ගිමසලා බලන්ඩ විමසලා බැලුව හාමපතේරනෝ වැටහෙනවා තමන්ටම අවබෝධ වෙනවා. තමන්ටම අවබෝධ වෙනවා මේක තමයි ඇත්ත කියලා මේක තමයි සත්්‍ය කියලා. එටඒ එතකොට කිසිම කෙනෙකුගේ අනු බලයක් නෑ දැ භාගතුන්වහන්සේ දේශනා කළේ භාගතුන්වහන්සේ දේශනා කළේ මම නිවන්ආබොෝදය පිණිස චතුරා සත්්ධර්මයන් අබෝධ කර ගැනීම පිණිස සත්‍යබෝධය පිණිස ධර්මයේ දේශනා කරන මඟ පෙනනො විතරයි ශාවකයන්ට තමයි මේම ගණුගමනය කරන අයට තමයි තියෙන්නේ හෙවිදිහට ඒ දර්ශනය දකිින්ට. සත්ති දක්කින්න පුුවන්ගම ලබන්නේ තමන්ටයි කියල කියන එක. ති මෙතින්දිත් විශේසයම කොසු රජතුමා කොසර රජතුමාත් නොයකනොයි පිදි මිත්‍යා දුෘෂටික දේවල් අනුගමනය කරපු නිසා එමයි. ඒ කාලේ හැටියට ැස්වානාධ මාර්ග පලොට පත්ල හිටේ නැහැන ද සෝහන් වෙලා හිටේ නම් කිසි වෙලාක ප්‍රානගාතාධදයක් කපොසලයක් සිද් වෙන්නේ ැන ඒ වගේ සිතක්වත් පහලවෙන්න ැ පහල වෙන්න . ඒ නිසා කොසරජතුමා උපදෙශ ලබාගත්තා අය ඊළඟට දයිවච්ඥෝ වගේ අය. උපදෙස් ලබාගත්තා අඒ සහ එවැනි යාගහෝම් පැවැත්වීම එක සුලබෝ තිබුණ කාරණයක් සා සුලබෝව තිබුණු කාරණයක් නිසා තමයි එක එවිදිට ඒ අතර ප්‍රසිද්ධීට පත්තල තිබුණු කාරණයක් නිසා තමයි. මේ යාගේ පැඇත්වීමට කොසුරජතුමාට සිප් පහල වනේ. ඒ නිසා මේ කාරණය දැනගත්ත මේ කාරණය සැලවුණු වහාම භාගතුන් වහන්සේ දේශනා කළා එවිදිහට මේ භික්‍ෂූන් වහන්සේලාට තමන් ශ්‍රාවකයන්ට දේශනා කළා මේ යාග සිදු කළ යුතුආගත් මේ යාග සිදු නොකළ යුතුයාගත් හැටියට දුජණන්ස දේශනා කළලා එනිසා ප්‍රාණගාතෙන් වෙන්වීමනේ ප්‍රධාන වසයම මේ බුදශාසනය පෞතින ඉතා වටිනාම ධර්මකාරණය හැටියට දේශනා කළේ ඒද පංචිසීල පතිපදාවේ පලවෙනි කාරණය තමයි ඇතකොට විශේසයම ප්‍රාණගාතයෙන් වෙන්වීම කියලා කියනක. ප්‍රාණගාතෙන් වන්නුනා හම තමයි වෙන්වීම හිතක් පහල කරගත් හම සහ ඒ ක්‍රියාවලේ යෙදු හම තමයි අවබෝධ කරගත් හම තමයි තමන්ටත් ප්‍රාණයක් හැටියට සත්්‍යයෙක් හැටියට මේ ලෝකේ එවිදිට තමන්ගේ ජීවිතය පිළි බඳව යතහාබෝධය ලබාගඩ පුළුවන්කම ලැබෙන්න්නේ. තිං විශේසයම අපි මතක් කලාන්න දැන් අර එක සාාසුන් සාසුවරු කියා තියෙනවානේ එම කියලා තියෙනවා කියලා අන ත්‍රාවකෝ කියනවාන කිය පොත්තල සඳහගෙනවා කියලා කියනවාන. සමහලටාව ඒසාාසුවරුව හෙම කියලක් නැතුව ඇති හෙම නද හදාගත්තය හදාත් හදාගත දෙවල් වෙන්නට ඇතිහෙම. ඇති ඒ ඒ ගන්ත ත්‍රිපිටකේවාගේ එනවේ දිකට පවතින බුදුසාසනය පවතිනගන්තතිපිට ධර්මය පවතිනවානයක හෙම නද ඒ පොත් සමහර වෙලාවට ඒ ධර්මගන්ත සමහරවෙලාවට කලින් කට වෙනස්සයනවා ාම න ප ත්‍රිට ආරක්ෂා කරන කචර මහා සංගරත්නය වහස මහන්සේ නවාද ්‍යාමනය කරන් මහන්සේනවා. එති ඒවගේ තුන්කාලටම යිති දහමක්න බුදධහම කියලහිකඉතින් අනිත් ශාසනවල අනිත් ආගංවල තියෙන ධර්මගන්ත සමහරලාටව වෙනස් ව කලින්කල්ට වෙනස් වෙනවා. ඇති ඒහින්දා වන්නට ඇති මේ එවිදිට අර සත්තුගාතනය වැනි බිලි පූජාවල් වැනි දේවල් ලෝකයේ බිහිසුණු දේවල් හැටියට ලෝකේ දැන්ටත් පවතිනේ ඒේ ඒ නිසා දැන් ඇත්තරම ඒ සත්තුයෝ ගාතනය කරන වගේ මනුෂ්‍යෝ ගාතනය වන අවස්ථාතියනන් සත්තු මරණෝ වගේ මිනිස්සු මරන්න. නේද දපි ඇත්තරම ලංකාව වනත් විශේසයම කළුජූලිය පැවති කාලේ. කළජූලිය පැවති කාලේ හැටදාහත් අරුණයෝ. නේද ිඩැක් අපි දත්තුොත් හෙම යුද්ධේදී. ජීවිතක්ෂේට පත්තු වෙච්ච රණයුරෝගත්තහාම සාමානයෙන් විසි අවදහක් වගේ එමයි තිස්දාහට ආසන්නයි තින් ඊට වඩා පිරිසක් මේ අධූරදර්ශී ක්‍රියාමාර්ගය නිසා පරණයට පත්වනානක් පහෙම නේද එතකොට සමහල්ලාට තමන්ගේ මූුණවාහගෙන තමන්ගේ ඥාතීන්මයි තමන් ගාතනය කරන්නේ වගේ අමානුෂික එවිදිලි දිවිපැත්මක්ඇ ලංකාවත් පැවතුනා මෙවැනි විදිහමයාකාරෙන් අ අනනිත්තා යති ජීවිතක්සයට පත්වෙන මරණයට පත්වේට කොයි තරං මේ කර්මාණුරුවෝපෝ කොයිතරං මහා බලතු බලගතු කර්මක සිද් කල තියෙනවා න ඉති නිසා තමන්ට සප්යෙක් මර සිප් පහලවෙන එකත්ඉළඟට තවත් තවත් කෙනෙක්ගෙන් තත් ප්‍රාණයගෙන් තමන්ගේ ප්‍රාණය නිරුද්ධවීමට ඒදියට කටයුතු සැලසීමත් එකට හේතු සකස්වීමත් කර්මාරෝපෝ සිද්ධවෙන දෙදයක් හැටිය තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. ඉති ඒ අනුවුව බිලිපූජාවෙන් වැලකිලා. ඒවගේ මයාගු හෝම් පැවීම එවැනි නොකට යුතු අයාගු හෝම පැත්තිීමෙන් වැලකිලා බුදුරජාශ දේශනා කළේ නිවැරදි ධන ධර්ම සිද්ධ කරලා තමන් සතුටු වෙලා. මේගේ ඥාතීන් සතුටු කරන ක්‍රමයක් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ඒවාගේ මෙලෝ ජීවිතය සාර්ථ කරගඩත් සත්වයන්ගේා සත්වයන්ගේ ජීවිත සූ පත් භාවට පත් කර ගෙත උපන් සත්වයාන්ගේ ජීවිත යම් කිසි විදිහකින් අඳරට පත් වෙලා තියෙනන නේද දැන් සමහරලාට අපි කියන්නේ ආහාරපාන නැත්තං ඒ අයගේ ජීවිත විදියට රෝගාතුර බවට පත්වෙලා ජීත නැති විඩිට තියෙන. එඒ අයට තාහාර පානදීම මාදී වසයෙන් ජීවිකා පැඇත්වීම පාත්වනට උදවඋපකාර කිරම් වසේ සමහරලාට මේ ඒ අ ජීවිතතය ගත කරනාාකාරය කියලද නවා අපේ දැ අධ්‍යාපන ලබාදනවා කියලා කිය ඒන බද්ිය බාදනවා කියලා කිය ඒ එකන ද ජීවත්වෙන විදිහ ස කියල දෙනවා තිං හැකිආාවක් කරන්න කොහොමද මුදල් උපේයන්නන්නේ කොහොමද ධාර්මිකව නේද. එ සතුටින් ජවිතය ගත්ත කරන්න කොහොමොද කියලා ඒ අයට මේ ධර්මානුකෝලෝ කරුණු කියනවා තමත් පැත්තකින් ලෝකයට මන දෙනෙ විදිහ අන්‍යෝන වයෙන් සත්පුරුසය අසත් පුරුසය හඳුර ගන්න කොහොමද ද එත්තන ඉඳලා ජීවිතයේ පාවත්තනාකාරයේ පිළිබඳු යම්ක සීවිදිහකින් ඒ අයට දැනුමක් ලබා දෙන්න පුළුවන්නම් ඒ දැනුමේ උච්චත මස්ථාවතමයි දහම දැනුව ලබාදී දැනුේ උච්චතම දැනීම තයි දහම් දැනම කියක ති ඒ හමුම දනීම ලබාදනවා කියලා කියන ජීවිකා පාත්තන්නටවශසය කරන සියල්ලූම දැනමුද ලබාදනවාය කියලා කියන කාරණය ති බුදු දහම තුළ බදුරජාන්සේ දශනා දේශනාව තුළ බුදුද දේශනා නොකළ දෙයක් නැහැන. එතකට උත්්පාත්තිය න්දල මරණය දක්වා පමොනක් නැයි නිවන්නාා බෝදධ කරගන්නාත් භාවේ දක්වාම. තාවකාලක සැසිල් උදාකරගන්න පොහොද සදාකාලික සැසි උදා කරගන්න පොහො. ලගේ ජීවිතේ ර්ථක කරගන්නන්නේ කොහොඳද ලොකෝත්‍ර ජීවිතයට පත්වෙන්නේ කොහොමුද.ද කියල තමයි මේ දහමෙන් උගන්නන්නේ ඇති ඒ නිසා බුදුරජාන්ි දේශනා කලා මේ අවසාන ගාතාවේ තෙල යාග කරන්න හොට වැඩිමෙක් වේ පිරිහීමක් නං වෙන්න නෑ. යාගේද විපුලවේ දෙවියෝත් පහදිති කියල බුදුරජාන්සේ දේශනා කලා එතකොට අපිට පුළුවන් තමයි වගේ පුුණ්‍ය කර්මයක් සිද්ධ කරලා ප්‍රාණගාතාදී අකුසිරයෙන්වෙන් වෙලා එවිදිට පුුණ්‍ය කර්මයන් සිද්ධ කරලා මේගී ඥාතින් සතුටු කරාන්න. සෝ ඥාතිදම්මෝච අයං නිදස්සිතු පේතාාන පූජාච කතාවලාරා බලංච භික්කවුණු මනුපදින්නම් තුමෙහි පුුණ්ඥන් පසුතන් ආ අපපකා. හෙේ බුදුර ාන්සි දේශනා කළේ සෝ ඥාති දහමෝච යන් නිදසිතු. එවිදි හෙතමේ මියගී ඥාතීන්ට ඥාතිීන් සතුරු කරවන්නට කියලා සිද්ධ කළ ුතු වන්නේ. බලංච බභික්හුණු මනුප්පදන්න. එතකොට භික්‍ෂන් වහන්සේ ලාට. උතු මහා සංගරත්නය අරමුණු කරවෙන දාානයක් පූජා කරල ලබාගන්න ආයුස වර්ණ සැප බල ප්‍රඥා කලකින පංචවිද බලයන් තමඟලාගාර කරගත්ත වගේම පින් අනුමෝදන් කරනකොට ඒ අයත් පරලෝ වසයෙන්. අරවිදිහයටම ආවිෂ වැඩෙනවා බලයෙන් පච්ඥාවෙන් එවිදිට වැඩිනවාය කියලා. ඒ අයටත් ඒ ලැබෙනවාය කියනක තමයි යාගොම් පැත්වීමසින් ුණඥාන මෝදනාව සිද්ධ කිරීම මසිං බදුරජාණන් වහන්සේ සතුට වනාකාරේ දේශනා කළේ. තින් මෙතන්දී තමන් සතුට වෙනවා මේගී ඥාතින් සතුටනවා දෙවියන්ද සතුටු පහවිට පත්වෙනවාය කියලා දේශනා කලා සූත දේශනාව අවසානයි. එෙමයි නායක ස්වාමි වහන්ස. නිවැරදිව යාගහෝම පැතිම පිළිබඳවත් භාග්‍යවතුන් වහන්සේ මැනවින් දේශනා කළ ඇති ආකාරය අපිට දැන් හොඳින්ම පැහැදිලි වෙනවා. අද අපි කතා කළ මාතෘකාවට අදාල ඉතිරි කොටස. විශේෂයෙන්ම අර අටුවා දේශනාවේ ඉතිරි කතාපුුවත. අපි ලබ බදාාද දවසේ ඔබට පැහදිලි කර දෙෙන අපේක්ෂා කරනවා. ඉතින් විශේෂයෙන්ම මේආදී වශයෙන් බලන කල. අද අපි කතා කළේ සංයුක්ත නිකායේ කෝසල සංයුක්තයේ බන්ධන වගේ සඳහන් යංඥ සූත්‍රය මාත්‍රෘකා කරගනමින් පැවතිය සූත්‍රදේශනාවේ විග්‍රහය. අද මේ කාරණාවන් එමනැත්ම් මේ විග්‍රහය සිදු කල අපේ ගෞරනණිය නායකස්වමි වහන්සේට අපි ප්‍රනාාමය පුද කරනවා. වහන්සේ මහා ශාස්සනික සේවාවක් සිද්ධ කරන්නට මේ විදිහට වෙහෙස මහන්සවේනවා වගේම. එදා පවරණු. ලැබූ ඒ වගකීම කුසලදම නායක හා මුදුරුවෝ ශාසනික සේභාවට විතරක් නෙමෙයි. මහා සාමාජය ව්‍යාපෘතිීන් දේ‍යත් කරන්නට උන්වහන්සේගේ වටිනා කාලය. තමන් වහන්සේගේ ජීවිත කාලයම වැය කලා. ඉතින් ඒ මගේයන් ඔබවහන්සේ තමන් වහන්සේගේ ගුරු දේවෝත්තමයණන් වහන්සේගේ තෙවර්ශපූර්ණ පින්කම වෙනුවෙන් විශේෂ පින්කමක්. මේ කාලවකවානුවේ බොහෝ දෙනා ඒකරාශී කරන්නට ොහැකිවුණත්. අපි පින්කම් සතියක්. ල දම නාහමි සමඳදුන් වෙනුවෙන් ඒ අනුස්මරණ පින්කම විදිහට සිදු කරන්නට මේ වන විට සංවිධහන කටයුතු ආරම්භ කොට තිබෙනවා. ඒ පිළිබඳව අපි සැකවිෙන් දැනුවත් කලලාට පසුව ගෞනය නායක ස්වාමින්න් වහසයෝබව දැනුවත් කලාවී. පෙබරවාරි මාසේ විසි පස්වනද තමයි මේ පින්කම් සතිය ආරම්භ වෙන්නේ ඉතාම නොබෝදිිනකින් මේ පින්කම් සති ආරම්භවනවා දින කිහිපැයි අපට තිබෙන්නේ මේ පින්කම් සාර්ථ කරගන්නට ඔබට හැකිවිදිහට ෘථවේදීත්වය හදවතින් දරාගත් ඔබ සේලු දෙනාම අපහා සමඟ අත්වැල් බැඳගන්නා වගට අපට විශ්වාසයි. පෙබරවාරි මාස විසි පස්ව වනද බොරලන්දේ අදුෂ්ර පාසලක් වන සම්මානිි පාසලෙහි පුංචි දරුවන් වෙනුවෙන්. පොත්පත් වෙදාාධීමේ සමාජ සත්කාර් ව්‍යාපෘතියක් අපපදදියක්ත් කරන්න බලාපොරොත්ව වනෝ ඒ පෙබරවාරි මාස විසි පස්වනිද. පෙබරවාරි මාසේ විසි හයව වනදා ශ්‍රී සම්බෝධි විහරස්ථානයේ පැවත්වන සීල සමාධාන පින්කම අතරවාරේදී. ඔබ ලබාදුන්න්නු ඒ රෝධපුට පරිත්‍යයාාගය අන්ුවාාධපුර ජෛශ්‍රී මහා බෝ සමදුන් අියස ඒ ගාල්ර රෝධපුටු ඒ වගේම මහා වුවන් වලි චෛතරජණන් වහන්සේ අභිමුව ගාල් කරනේඒ රෝධපුටු එදිනැටන් අපි පරිත්‍යා කරන්නට බලාපොරොත්වෙනවා එම කටියුත්තේ දෙවන අදියර වශයෙන්. කටයුතු සිදවෙන ෙරවාරි මාස සිහය වනදා නවම් පුර පසුනොසක පෝය දවසේ. පෙබ්‍රවාරිමාස විසි හත්වනදා අපි පසුගිය දුරුතු පෝය දවසය ඔබෝ දැනුවත් කළලා පොළොන්න්නරුව කිරිවෙහර චෛත්‍ය රාජාණන් වහන්සේ අභියස මල්ලාසන ගරා වැටමින් තිබෙනවා අයවා ඉදි කරන්න ඔබේ දායකත් වෙලා බාදන්නට කියලා ඒ මල්ලාසන නිර්මාණය කල් ඉවරවෙලා අපි දිනට පූජා කරට බලාපොරොත්තු වෙනවා පෙබරවාරිමාස විසි හත්වනද තමයි ඒ කටයුත සිද්ධ වෙන්නේ.ඉන් අනතුරුව පෙබ්‍රවාරිමාස විසි අටවනදා. අන්ුඩාධපුර කාහට ගස්දීගලිය ප්‍රදශයේ ඒ දුෂ්කර ගම්මානයක වෙසෙන ජනතාවට පිරිසිදු වතුර පානය කරන්න පැන් පානය කරන්න අවශ්‍ය කරන වතුර ෆිල්ට බෙදාදීමේ වැඩසට හනක් ව්‍යාපෘතියක් අපි දිියත් කරන්න ටපේක්ෂා කරනවා ඒ පෙබරවාරිමාස විසි අටවනදා. මාර්තු මාසි පළමුුවනද. අපි අම්පර දීගවාපී චෛත්‍ය රජාණන් වහන්සේ අබමුව මහා පින්කම් සමුදායක් පැවැත්තුවා. එම පින්කමට සමගාමීව නැගෙනහිර පලාතේ බෞද්ධ උරුමේ ආරක්ෂා කරගෙන නැගෙනිහිර පලාතේ විහාරස්ථාන ප්‍රතිසස්කරණය කල්ලා එම විහාරස්ථානවලට ආලෝකයක් එක්කරන්න ඒ බෝධීන් වහන්සේලා වට රන්වැට ඉදි කරලා අටමසි බුද්ධ්‍රතිමා වහන්සේලා තැන්පත් කරන්න මහා යෝධ ්‍යාපෘතියක් දියත් කලා. එම ව්‍යාපපුතයහි තවත් සුවිශේෂී සිද්ධස්ථානයක රන් වැටක් විවෘත කිරීම සහ එම අටවිසි බෝධි ප්‍රාකාරය පූජාකිරීමේ පුන්ඥෝත්සවය පැවැත්වෙනවා ඒ මාර්තුමාසේ පළමුවනදා. ඉන අනතුරුව මේ දිනවල ශ්‍රි සම්බෝධි විහාහරස්ථානය පරම පූජනීය පාන දුරේ අරියදම් මනාහිමිපාණන් වහන්සේ රෝපණය කළමින් වන්දනාමාන සිදු කළ මහනුභාව සම්පන්න බෝධිියොත්තම රාජාණන් වහන්සේ වටා. ඇ බද්්‍රතිමාන් හසේලා සහිත රන් වැටක් ඉදිවෙනවා මේ විහාරස්ථානයට බොහෝ දෙනා පැමිණෙනවා බෝධීන් වහන්සේ වැඳ පුදාගන්න. ඒ ආශිර්වාදය ලබාගන්නඩ. විශේෂෙන්ම අධ්‍යාපනය ලබන දවාදරුවන් එවගේ රෝගාතුර වුණු බොෝ දෙෙන එම බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කල්ල වන්දනාමාන කරගන්න පැමිණෙනවා. ඉතින් ඔවුනට ඒ බෝධීන් වහන්සේ ප්‍රදක්ෂිනා කල වන්දනා කරගන්නට පහසුවන ආකාරේ. ඒවගේම ඒ බෝධීන් වහන්සේට පැන් පූජා කරට පුළුවන් ආකාරය රන්වැටක් සහ බෝධි ප්‍රාකාරයක් ඉදි කෙරෙනවා අට විසි බුද්ධ ප්‍රතිමා වහන්සේලා සහිතව. ඉතින් ඒ විවෘතකිරීම බෝධි ප්‍රාකාරය විවෘතකිරීම මාර්තමාසේ දෙවනද තමයි යෙදී තිබෙන්නේ. ඉන් අනතුරුව කුසල් දමනායක ස්වාමීන් වහන්සේගේ ගුණාලුස්පරණය ය දෙෙන මාර්තමාසිත්තුම් වනදා ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ සාමනේර ස්වාමීන් වහන්සේලා පිරිවෙන් අධ්‍යාපනය ලබන සාමනේර ස්වාමීන් වහන්සේලා සියක් නමක් උදෙසා සාංගික දාානයක් පිරිනවන්නට තමයි සපිරිකර සහිතව ඒ ස්වාමීන් වහන්සේලාට අධ්‍යාපනය ලබන්නට අවශ්‍ය කරන පුත්පත්තාදිය ඒවගේම ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය කරන පරිෂ්කා රාධිය පූජා කරලා. මේ දවස්වල බොහෝ දෙනා විහාරස්ථානවලට පවා යන්නන්නේ නෑ. බොහෝ විහාරස්ථානවල විදුලිබිල ෙවන්න ජලබිල ගෙවන්නවත් අඩුම තරමේ මිල බුදල් නැති. අවස්ථාවක ඒ සාමනේර ස්වාමින්න් වහන්සලා සිය දහස් ගැනින් අධ්‍යාපනය ලබනොවා. ඉතින් එවැනි සාමනීර ස්වාමින් වොහන්සේලා සසියක් නමක් වැඩම කරවලා අපි දන් පැන්් පූජා කල්ලා ඒ ස්වාමි වොහන්සේලාට අවශ්‍ය කරන පරිෂ්කා රාධිය පූජා කරනට තමයි එදිනට බලාපොරොත්තු වෙන්නේ මේ අනාධී වශයෙන් පින්කම් සතියක් සංගි ධහන කරද්දි මේ වෙනුවෙන් අපළ සුළු ආරාධනාවෙන් දායකුණු කිපදෙක් න්න ඔඕුන් පිළිබඳවත් සිහිපත් කරලා නායක වාන් වහන්සට ආාධනාක නො මේ පිබඳව නවත් සහිපත් කරන්න වැඩ වශයෙන්. මේ අට විසි බෝධි ප්‍රාකාරය නිර්මාණයේදී සම්බෝධි විහරස්ථානයේ බුද් ප්‍රතිමා වහන්සේලා පූජාකිරීමට විශේෂ බුදු ප්‍රතිමා වහන්සේ නමක්. ක් බුද් ප්‍රමා වහන්සේ නමක් කෘපය ෙක්ෂ පනස් දසක් පමණවන ඒ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පූජා කරනවා ධයා කාන්ති කොලතුන්ග මහත්මිය සහ හර්ෂණී සදරේ අමරසිංහ කියනෙම පවුලේ පිරිස ඔඕන් බලාපොරොත්වවෙන්නේ චතුරාර් සතය ධර්මය අවබෝධ වී උතුම් නිර්වාණ අවබෝධය පිණිසම මේ පින හේතුවේවා වාසනවේවා කියා. එම පිරිසම විශේෂයෙන්ම දීගෝ අපි චෛතරජාණන් වහන්සේ ඉදිකරන්නට ප්‍රතිසංස් කරනය කරන්නට දායකව වනවා. ධයාකාන්ති කුල්ලතුංග උදේශිකා සඳමාලි සහ හර්ෂණ සදරේකාමර සිංහ කියනේ පවුලේ පිරිස ගුණදා සමරසිංහ මහත්මානන්ට පවුලේ මියගේ දෙමාපියන්ට සහ මිය ගේසිියලූම ඥාතීන්ට පින්දි මේ අරමුණින් රුපයා ලක්ෂයක මූලම පරිත්‍යාගයක් දීගවා පි සෑරදුන් ප්‍රතිනිර්මාණය කිරම සඳහා ඔවුන් දායකත්වය වශයෙන් ලබා දෙනවා. එති මේ නම්ගම් සඳහන් පවුලේ පිරිසට වගේම. අපිට දුරකතනයෙන් කතා කල්ලා අපේ ගිෙනුම් මංකවලට බදල් බැර කරන බොහෝ දෙනාට. පින් පෙ තනුමෝදන් කරන්නට වචනයෙන් හෝ මේ පින්කම්මෙනුවෙන් සහහි අනුග්‍රහය ලබා දිනසේවලු දෙනාටම පින් පෙ තනමෝදන් කරමින්ර පෙර කී පින්කම් සතිය පිළිබඳව යම්කි සිලෙසකින් සැකවවින් අපේ ජනතාව දැනුවත් කරන්නට ගෞරුනිය නායක ස්වාමින් වහන්සේට ඉතාම ගෞරුවෙන් ආරාධනා කරන. අවසරයි නායක ස්වාමි වහන්සේ අපි හැම පින්කමක්ම සිද්ධ කරන්න අපේ නායක හාමුදුරුවන් වහන්සේට පින් සිද්ධවන්නට. තින් ඒ නිසා. බෝධ සත්තු ගුණෝපේත දන්නනාගම් කුසල් දම්ම පෙනයක ස්වාන්දුරයන් වහන්සේ වෙනුවෙන්. ගුණානුස්පරණ සතියක් එවිදිහට අපි නම් කරලා මේ විසි පස්ව නිදාා ඉඳලා. තුන්නි මාර්තතු තුන්ව නිදා දක්වා පින්කම් මාලාවක් පැත්තුනයි. පිින්කම් මාලා පිළිබඳව තම අපේ සහන් මතක් කලේ. ඒ පිළිබඳව දැනුවත්්චරීමේ එවිදිට පූරෝ දැනුන්ටීම විදිහටත් නාලිකාවේ විකාශනය වෙනවා. තේප ඒ පින්කං සියල්ලක්ම අප සංගුධානය කළ තිබෙන්නේ දැන් අපි දන්න දීගවා අපි පංකම සිද්ධ කරන පොට විශාල සැදහවතුම් පිරිසක්කේකරාශි වෙනවා තෙ පින්ං අපි පින්කමක් සිද්ධ කරගන්නොට සිද්ධ කරනකොට මහනනය පින්කමක්. එමන ඇත්තං විදිහට ඒ වර්ෂය සිද්ධ කරන යයිතාම් උ සසස්ම පින්කම හැටියට. සාරාණය පින්ංකම හැටියටත්තම අප. ෞදධ ිකා ඔසේ පින්ංකම සිද්ධකරන්නේ නායක සාවාමිණන් වහන්සේ සිද්ධ කලා වගේීමති ඒ නිසා ඒ පින්කංවලට සහසම්බන්ධවෙන්නට හැකියවාසනවෙලබද මේ සඳහන්කර පින්කංවලට හැකයාකාරයෙන් දායක වෙලා පින්ං රැස් කරගන්න හැටියටත් මේ වෙලාවේ මතක් කරන ගමං විශේසයම විශාල පිරිසකට මේ පින්කම් සහ සම්බන්ධ වෙන්ට අවස්ථාවක් ලැබෙනන ඒර ඒකරාශි කරන්නට පුළුවන් අවස්ථාවක් නොවන නිසාම. ඉතිං අවසානයේදී මේ සියල්ලම සියලුම් පින්කං අවසානයේද අපි බලාපොරොත්වයෙනවා මාර්තතුන් වනිදා සහන්මතක්කල වගේ සියයක්ක්නමක් සාමනයට සස්වාමිදරන් හසසිලාට. පිරිවෙන් අධ්‍යාපන ලබන බොහෝම දුෂකර විහාරස්ථාන එවිදිටම පිරුවෙන් අධ්‍යස්ථනවල වැඩ සිටින ස්වාමින්හන්සේලා වැඩම් වැඩමු කරවලා. ඒ සාමෙන් ස්වාමි හන්සේලාට අ වශි කරන අධ්‍යාපනය සඳහා වශි කරන සහ ඒ පිරිවනට වශය කරන ඒවිදිට පරිස්කාර ආදිය පූජා කරන්න තම අපි කටු සංවිධනය කළ තිබෙන. ඒ අතර සමහර පිරවෙන් මධ්‍යස්ථානවල පුංචි ස්වාමින්දහන්සේලාට ඇත්තටම ඒ කාමර් පහසුකක් නෑ. ආවාස පහසුකක් නෑ. එවගේ ඒ එහම පාසුකං සුළුවෙන් හරි ුණක් සමහරලාට සැතපෙන්නටවත් හිවිදිහට ඇඳදක් ට පොට්ටයක්ක්කත් නැති්‍යවස්ථා තියෙන. ති ඒනිසා එවැනි දේවල්පවා පූජාවන්න පවා සිද්ධකරන්නටි මේ පින්කමේද බලාපොරොත්තු වෙනවා. ඒවාගේමතමයි අපි ඉදිරියේදදි මතක් කරන්න කල්පනනාකළ තියෙනවා අඒ වාමි හසලට පූජ කරන්න මොනවාද. ඒයායටට ඉපංකංගොට දායක වෙන්නේ කොහොමද කියන කාරණය ඇත්තරම කාර්යාලෙට් කතා කරට පස්සේ ඒ පිළිබඳව පින තුළ දැනුවත් භාාවට පත්තියෙන්න්න පුළුවන්කමතිය. ඉතින් මේ අපි දන්නවා අපි පින්කමක් සිද්ධ කරනකොට මහනායක මහහිමපාණන් වහන්සේල අන්නවා අයක ම හිම පාන් වහන්සලවාගේීම අපේ එවිදිහට සඳාවන්ධනීය පූජනීය එවිදිට මහාසගරත්නය වැඩම කරනවා. ති ඒ සාමීන් වහන්සේලත් ඇත්තටම එවැනි සාමිහසලට පූජාවන් සිද්ධ කරගන්නවා වගේීම. ඒ ස්වාමිනාාසලා නිතරන නිරන්තරේම අපි වැඩමවා ගන්නවාන නේද මහනායක මහහිම පන්වහසල ස්වාමිනාහසෙලා නිරන්තරේ මකවැඩමගන පින්ක සිද්ධරන තිනෙ ඒතකොට ඒස්වාමන් වහසලට අම්මමාකාන ඇතරම ලැබීමක් තියෙනවා නේද ලැබීමක් තියනවා. තිං අපි කල්පනා කළ මෙහාර ඒ ස්වාමිනාහසලත් අපි වැඩමවාගන්න ගම සාමරනය ස්වාමිහසලා පිළිබඳ අධ්‍යාපන ලබ වාමිහන්සලට වැඩි අවධානයක් යොම් කරන්නේ. ඒ ඒකට හේතුව තමයි සාාසනී පැවැත්ම හදා පවතින්නේ විසේසේම දහම් අධ්‍යාපනයක්ත් එෙක්ක. ඉති එනිසා පරි්‍යාප්ති ශාසනය තිබුණනොත්තමයි, ප්‍රතිපාති ශාසනය පවතින ප්‍රතිපතිශාසනය තිබුණොත්තමයි ප්‍රතිවේද ශාසනය ඇඉවිදිරි පවතිනේ තිම යාආකාරයම් බලනකොට ඉතා වටනා පින්ක මොක්්‍ර තමයි මේ හැමඳනාම දායකවරනට අවස්ථාව සැලසිලා තියෙන. තිං සහන් මතක් කලා දායක පවුලක් ඒ දායක්කාන්ති. මහත්මිය ඒවගේ හිදියනියන් ඇතුළ කොට ඇති පින්වත් පිරිස දීගවාපී සෑරදන් වහන්සේ නිර්මාණය ප්‍රති නිර්මාණය කිරීම සඳහ පැ ලක්ෂයක මුතුලින් දායක වුණා එවගේම සම්බෝධි විහාරස්ථානයේ බෝධීන් වහන්සේ වටා මේ දිනවල ඉදිවවිම් පවතින නිර්මාණය කරමින් පවතින අටවිසි බුදුකුටු සහිත ඒ බෝධි ප්‍රාකාර නිර්මාණය කිරීමට නිර්මාණය රීමට දායක වුණා. එක් බුදුරාණන් වහන්සේ නමක් එන බුදුපතිම වහන්සේ නක් නිර්මාණය කිරීමට අවශ්‍ය මුදල ඒ විදිට මේ ආකාරයෙන් පූජාකරන්ට තුො ලක්සේ කහමාරක මුදලක්. ති මේ විදිට බලනකොට ඇතර බුදුපතිම වහන්සලා නිර්මාණ කරන්න සම්පූර්ණයම සයිලමය වසේ. ගලෙන් තමයි සම්පූර්ණය නිර්මාණය කරන්න. ඒේ නිසා තමයි වැඩි පිරිවයක් සඳහා යොදන්න සිද්ධ වෙලා තිබේනි. මේ ර ලන්නොට මේ හැම පින්කමකටම සහ සම්බන්ධ වනු දායක වනු න අයිරුන් උපකාර කරන හැම දෙනාටම අපි නැවත නැවතත් පුනාන මූදනාව සිද්ධ කරනවා රැස්ක තු ශක් තිී යාන ා ලය තුනුඩු අන්තුළ පවතන මහ ුණාන හා බල දෙවියන්ගේ දේවා ශිරුවාද බලයෙන්. හැමදනගේ මිලෝජීවිතය සාර්ථක වේවා. පරෝජීවිත ය සූ පත් භාවිට පත් කරගන චතුරා සතති ධර්මයන්. මේ ජීවිතයේම සම්ම බුද්ධශාසනය දීම ලගාකරගන්නට ශක්තිය දහිරේින් නිදුක් නිරෝග සම්පත්තිය දීර්ගා සම්පත්්‍යය සැලසේවා හැම දෙනාටම චතුරාන් සති ධර්මයනා අබෝධ කරගන, තුම් වූ නිවාණාබොහෝදේ පිණිසම මේ පින් හේතුවාසනාවේවා කළ හැමදනාටම ආශිරිවාද කරන සා ස සා. අද දවසේදී මේ මතක් කළ කාරණාවන් පිළිබඳ බැඩිදුරවි මසම් සඳහා බට පුුවන් ෞ්ධ මාධජාලය පරිපාල සහමුූල්‍ය අධ්‍යක්ෂ මහේෂ් දල්ලිස් පහත්මමා කාර්යාලිය බේලාවන් හිදියමතන්න දුරකතනාං කියය බින්ඳුවයි හැත්ත හතයි හැත්ත හතයි අනුුවයි හයසය නවය. බිදුවයි හැත්ත හතයි, හැත්ත හතයි, අනුවයි හැසය නවය. කාර්යයාලිය දුරකතනා කියය බිින්ඳුවයි එක එකයි හතරයි, නවසය හතලිස් දෙකයි හයසිය හත බිඳුවයි එකයි එකයි හතරයි. නවසය හතලිස් දෙකයි හයසිය හත. එසේ නම් එපි දවත් මතත් කරමින් අදට අප කතංක්සු ලබපතේ පඥං සජීව වැඩසටහන නිමාවට පත් කරන්නේ මෙකී වැඩසටහන් හරහා මහා ශාසනික සේවාවක් මෙන්ම පරමපූජනය කුසලදම නාහම සමඳුන් ගෙනගිය ඒ සමාජ ව්‍යාපෘතින් නොනැස අකන්්ඩව ඉදිරියට පවත්වා ගෙනයන්නට අප්‍රමාණෝ වෙහෙසෙන වර්මානේශ්‍රී සම්බෝධී විහාරාධී පපති. ෞද්ධයා මාධජාලෙහි සබහපති දූරන්දර පූජනය බොරලන්දී වජරක්ඥාණ නායක ස්වාමි හන්ස බහන්සේටද නිදුක් නීරෝගී සුව සම්පත්තිය චිරජීවනයීම සැලසේවායි ප්‍රාර්ථනා කරමින් සාධෝ සාධෝ සාධෝ. සවාහසක්‍රාව කොබ සරු දෙනාටම නිදුක් බව නීරෝගී බව සපිරුණු අනාගතයක් වේවා ඊයේ දවසේදී අපාතරින් වියෝවුණු ශ්‍රී ලංක පාර්ලිමේන්තුවේ හිටපු කතානායකතුන්වන විජමු ලොක බන්ඩාර මැතුමනි. බතුන් ෞද්ධයා මාධ්‍යජාලයට අතිශය හිතයිශීවන්ත දේශ හිතයිශී ලංකාපුතරෙක් ඔබතුමන් ප්‍රාර්ථනා කළ අමා මහන් නිවනම ඒආකාරයෙන්ම සාක්ෂාත්වී වයි ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා ඔබ සැමට තෙරුවන් සරණවේවා. කතන්සූ ලබතේ ප්ඥන් ප්‍රඥ්ඥාව කෙසේ නම් ලැබගම්ද.